අලුත්තු දේසනකින් අදත් අපි ආරම්භ කරන්නේ අලුද්දිනක් අද ජූලි විසිහත් වන ප්‍රහස්පතින්න. සුබුදසනල සදසක් සභාෂනය අපේ හම දවක අලදදිනක් පටසනය ඔබට ඉදිරිපත් කනවා දවසේ වැදගත්හම ඒ වගේ හැම දවස කරම ලෝකයේ විධ මාත්‍රක ඔසේ විධ වැදගත්කම් ඉස්මතු කරන දවස් සුදාවෙනවා. ති අද දවසේ අප තරා ගත්ති හ දවස යෙද තිබෙන්නේ යමසි රෝගයක් සම්බන්ධයෙන් සහ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් එයින් වැලකී සිටීමට තාව දනුව කිරීම උදස් බදීමට. ඕදි අද දවස බොහම විශේෂා අප සරුම දෙනාර ලෝකවාසි සේරුම් දෙනාට මොදකිෙනවන අද දවස වෙන් කළ තිබෙන්නේ ලෝක හිස සහ ගේල ආශ්‍රත පිළිකාදිනය නමින්. ඉතින් මේ සම්බන්ධය අවදහනින් සිටීම ඔබ අපි සරු දෙනාම අත්‍ය වශකාරණයක් වෙනවා. ඉදින් මුල් අවස්ථාවේදීම හඳුනාගැරීමට සහ ප්‍රතිකාර කිරීමට හැක්‍යාව තිබියදීත්. ඒ සඳහා අසමත්වීම හේතුවෙන් ලංකාවේ දිනකට. මොක පිළිකාව හේතුවෙන් මේ යන බවතමයි වාර්තාවෙද තිබෙන්නේ විශෂයෙන් මේ අදවසර යේදී තිබෙන මේ දිනේ හේතුවෙන් ඊය දවසේදී ලෝක සෞඛ්‍ය ප්‍රවර්ධන කොළඹ සෞඛක ප්‍රවර්ධන කාර්යාලයේ දී මේ සම්බන්ධයෙන් විශෂ වැඩසටහනක් සංවිධනය වුණ මේ වැරසටහන අතරතුරදි තමයි මේ කාරණනා ගැන වැඩිය අවධානයක් යොමුවෙලා තිබෙන්නේ ඉතින්න සාමානයෙන් මොක පිළිකාව කෙිකන බොහම පහසුවෙන් වලක්කා ගන්න හැකියාව තිබෙන රෝගහිතත්වයක් නමුත් මේ නොසල කිලිමත් භාාවය නිසා දෛනිකව හයදෙනකු රෝගෙන් දෛයිනිකව හය දෙෙනකු වාර්තාාව වන බවත් වෛද විශර්‍රණවරන් මේ සඳහ පෙන්වා දිලති වෙනවා. ඒවකම තමයි අදාළ රෝගීන්ගේ සයටට් හැත්තවක් පමණ දෙනා ප්‍රතිකාර සඳහා පැමිණින්නේ රෝගයේ අසීරම අවදයට පැමිණීමෙන් පසුව බවත් ඒවන විට රෝගයට ප්‍රතිකාර කිරීම පහස වන බව තමයි පිකා වද විශ්‍රණවරුන් මේ සම්බන්ධයන්න පෙන්වාදිලා තිබන්නේ එත්තැක්කම ශ්‍රී ලංකාවේ බහුලතව පිළිකාතරින් දෙව ස්ථානය මොක පිළිකාවන බවත් වාර්තාාවවා ශ්‍රීලංකා පිරිමින් අතරින් වැඩි පුරම හඳුනා ගැනීමට හැකිරෝගිත්යක්න වත් kantaාවන් අතරනොත් වැඩි පුරම සෑදන පිළකාවර්ග dahaහ අතුරින් එකක් බවත් මක පිළිකාව මේ වන විට පත් වෙලා තිබෙනවති විශෂයෙන්ම දුම්පානය කිරීම බුලත් විට සැපීම දුම් කොල පුවක් ආශෘධ නිෂ්පාදන හේතුවෙන් මේ තත්පයේ වර්ධනයක් ඇතිවේ හැකිවර නිසා නිරන්තරෙන්ම මේවැනි දේවල් භාවිතා කරන්න පුද්ගලයින් මසකට වරක් හෝ මාස හයකට වරක් සායනිකව මක පිළිකාව සම්බන්ධෙන් පරීක්ෂණයක් සදුකර ගැනීම අත්‍යවශ වන බවතමයි මේ ඔස්සේ සියලුම වෛ්‍ය විශෂක්නවරුන් ජනතාව දැනුවත් කරමින් සඳහන් කල තිබෙන්නතින් අද දවස ලෝක හිස සහගේලා ආස්තෘති පිළිකාදීනය නිසාවෙන්ම මේ පිළිබඳව දැනුවත් කරන්නට ලෝකේ පුරාම වීවිත වූ දැනුවත්කිරීම වැරැ සහැන් සංවිධහ.

අප සිදුකරන ඕනම කටයුත්තක් සාර්ථ කරගනතම් මේ සඳහා පෙර සූදානම දැන්ම පුහුණුව කියන දේවල් අත්්‍ය වශ්‍ය වෙනවා ඉතින එඒනිසාෙන්ම අපරටේ රාජච්‍ය සේවේ පළදාල්ලෙසසිටු කරගැනීමට විශෂයෙන්ම අපිරටේ රාජච සේවකයගේ කාර්ක්ෂමතාවය වැඩිකර ගැනීමට ඔවන්ට අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප සහ චර්වර් වටාවන් පුහුව සිදු කරන බොහොම විශේෂ ස්ථානයක් පිළිබඳවයි විශේෂ ආයතනයක් පිළිබඳවයි අපි අද කතාභහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ අපි කෞරුද්දන්නා විදිහට ඒ තන හෙම නැත්තම ශ්‍රීලංකා සංමර්ධන පරිපාලන ආයතනය පිරිබඳ වයි අපි අද උදස්සරෙන්ම කතාබහ කරන්න බලාපොරොතුවෙන්නේ අප අට රජ සේවය වෙනුවෙන් සහ රාජ සේවකෙන්ගේ පලදායතාව කාරයක්ක්ෂමතාවය වන්වෙන් මේ ආතන සදුකන කාර් බහරය ගැන අපි අද කතා කරන්න සදනමින් ඉන්නවා. එතින් මේ ගැන කතාබහ කරන්න අපේ වැඩ සටහන අපි සම්බධ කරගත්තේ ශ්‍රී ලංකා සංවර්ධන පරිාල ආයතනය ධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවව මහතන්‍ය අයිබ වන්නට සදන . අදර් ජනාල්තුමනි අපේ කතාකරොත්හෙම අප රට රාජසයවකින් බොහෝ පිරිසක් ඉන්නවතින් ඔවුන් වෙනුවෙන් අශ්‍ය සියලුම දැනුම පුහුණුව මේ සියලුම කරණ සපුරාලන්නට මේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආතින සුශේෂී මෙහයක් අපේ රොට වෙනුවෙන් සිදුකනවා. එනිසා අපි මුලින්ම කතා කරමු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාන ආයතිනෙ කැන මකක්ද සහ මේ ආතරෙන් සිදුකෙන කාරර් හරිය ගැන අපි කතා කරමු. ොමොතුදල් ස්ථාව බාදුන්නට ු බෞද්ධසනකව ඒ වගේම උබාපු ප්‍රශ්නයට ඇත්තට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනා අහිතෙක යෙකුක්ද කියෙනෙකක් ඒ හඳුන්ලා දෙන්න තියෙන මහිතන්නේ පහසුම ක්‍රමය තමයි ඔබ අපි මහජනතවශයෙන් අපි දන්නවා අපිට එදිනදා ජීවිතයේදී විධ රාජි නිලධාරෙන් හමුවෙනවා ඒ රාජනනිලධාරීන් අත්තරයෙන් ප්‍රධාන වශයෙන්ම වි්‍යායක් නිලධාර විදායකමටම අප උදාරණයක ගත්තුොත් සර්ලභාසාාවෙන් උදාරණ ගත්තුොත් අප ප්‍රදේශ ලේකම්බරු සහකාර පාතිශ ලේකම්බරුනේ වගේම ඒ ඒ මට නිලරන් සහලට අමාත්‍යංශේ කතතිරෙ ලකම්බරෙක් ලේකම්බරෙක්ඒවගේ අපි අගම නිිකම්මන්නන දෙපාත්තිමෙන්තු වගේ ඒ වගේ මහජනතාවට සේවා සපයන දෙපාතිමෙන්තු අ ගත්ත ඒේ දෙපාතිමේතුවල ස සේවය කරන විදායක නිලධාරින් මෙන්න මේ වගේ රාජ්‍ය සේවේ විදායයික මට්ටම නිලධාරින් ්‍රාශය ්‍රාසිියයක් විින්න්වන් පුහුණුව සහ දැනුම ලබා දෙන රාජ්‍ය සේවතියන ප්‍රමුකමත්තම සහ එක ආතනය තමයි ශ්‍ර ලංකාක සංවර්ධන පරිපල්ා අහිතනය කියලා කියන්නේ එතන ශ්‍ර ලංකාක සංවර්න පරිපල්න්නා තනය බිහිීම දඇතරම සිදුවවෙලති නිදසසේ හැට අටවාගේ කාලෙක ඒවෙලා වෙදි ඇතරම් ශ්‍ර ලංක සංවර්ධන පරිපල්න්නායිතය මඉන්නෙම මේ ආයතන පහිටලතින්න ශ්‍රී ලංකා පරිපාල්ල අභ්‍යසාහිතනය කියන ලමින් තමයි ආයතන පිටල තිනෙ නමුත් ඉදසම සිය හැත්ත අට වර්ශේදී පමණ මේ මේආතන ශ්‍රීලංකා සංවර්ධන පි පල්ා අත. විදිට නම් කරලාතියෙන මුොකද වඩාත් පුළුල්ලු දැනුම් සම්බාරයක් ලබා දෙන්න එත මෙතැනද ඇත්තටම රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් කියලක් කිවහම ඇතරම ඔවුන් තමයි අප අපේ පුදු ජනතාව ගත්තහම ජනදීවිතයට රජියුවම සම්බන්ධ වෙන පිරිස. මෙතැදි ම ඇතරම අපි විශේෂෙන්ම ගුරුවරු සහයි ගුරුවරුන් එකන අධ්‍යාපන ශෂේත්‍ර ඒවගේම වෛ්‍යවරනාදී කණ්ඩායම් විවිධාකාරයෙන් අපේ සේ බවල බාගතත් ඔවන් පිල්බඳන මේ අපි කතා කරන්නේ. ඒ ඒ රාජ්‍ය නිල්ධාරීන් හැර අනෙකුත් විදාමටේ රජ නිල්ාරී සබන්ධය ම කතාරන්නේ ඔවුන් පිල්බ මහිතන් මද පැදිල කිරිරනුව ඒ උදාහරණ අනුව මංගේ තැන කෙනකුට පහසුවෙන් තේරම්ගන්න පුළුවන් කුම මටම රාජ නිල්ධාරීන් දැනම සහ කුසලතාවාර්ධය කිරම් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාල ආයතනය වගේ. න කියන තු දැින් සේවාව වශෙන් ගතු මතදන්නන්නේ පිල්බඳු අවබෝධයක්තිනක කළුණට දන්නවා විශේෂ ශ්‍ර ංකා පරිපාලස සේ තමයි අප ශ්‍ර ලංකා පරිපාල සේවේ වගේම ශ්‍රී ලංකා ගනකාධිකාරි සසේ ට ශ්‍ර ලංකා ඉදිනේරු සේ ශ්‍රී ලංකා සැලසුම් සේවේ මෙ අදී වශයෙන් අපිෙන ඒක බද්ධ සේපනත ඔල්ලයිල්න් ඔවල්ලයිල්න් සස් කියලා අපි කියන ඒක ඒ වර්ගී කරනයට අයත්වෙන නිලධාරින් තමයි අපේ මූලික ඉලක්කගත කණඩායම වන්නේ. ප්‍රධන වශයෙන්ම මේ අවස්ථාව වෙනකොට එවැන්නේ නිල්ලධාරී දදස දදස් දදහසක රාසන්න කැන අරයටම නික්්සිතවම කියෙනනම් දදහස් නමයක් මේ කණ්ඩයම තමයි අපේ මූලිකම ඉලක්කගත කණ්ඩායම බවට පත්වන්නේ එතකොට දැන් මේ මේ පුහුණු කිරීමදී එතරම විවිධ ආර්ගේ පුහුණ විීතිෙන ප්‍රධාන වශයෙන්ම අපි ආරම්භ කරන්නේ මුලි පුුණනම මෙම ත ඉඩක්ෂ ක කියලා අපි කියෙන මුලි පුහුණුවන්තම අප ආරම්භ කරන්න මුොද අපි දන්නවා මේ මම කියපු මේ සේවාවල්ට ඇතුල්වීම ප්‍රධාන වශයෙන්ම සදුුකම වන්නේ ්‍රලලාංකාවය ෝ පි විශද්‍යාලකෙන් උපාදයක් ලබා තිබීම. එත ඉතාම තර්කාරි තර්ග භාගයකින් සමත්වෙලා තමයි මේ නිලධාරීන් මේ සේවලට ඇතුළල වෙන්නේ සහරලාට විභාගකට තිස්පන්දා කත දහක් වගේ ආසන් සංකාවක් විභාගකට ඉදිරිපත්ව වවා විශෂ පරිපාල සේවා විභාගට ඒ වගේ විාගින් සමහරලාකට සීයක්කෝ ආසන්ඩ කණඩයමක්තමයි තේරෙන්නේ. එතකොට ඕ නමුත් ඕන් නිතා දක්ෂ කණ්ඩායමක් නමුත් අපි දන්නවා මේ ඕනම මේ උපාදිය ඒ බාහිර උපාදිය ආද ඒ සුදුසුකම් වලින් නොවුන් සන්නද වඋුණත් රාජ්‍ය සේවයකයන වෙනම දෙයක්. එතනද රාජ්‍ය සේව අනියවාකාර ඉට කිරීම සඳහා විද වූ කුසලතා සහ දැනුමා වශය වෙනවා හ විශේෂෙන් ආකල්ප මේ ආකාල්ප ලබාදීම තමයි මුලිින් මූලික වශයෙන්ම මේ මුලික පුහුණුුවේදී කරන්න මොන උපාධ සුදුසකම මොන පට මෙන්න්තිබුණත් අපි නැවත වරක්ඒසේල නිධාරට මුලික් වශයෙන්ම අවුද්ධගට ආසන් මුලිකශය අවෞුද්ධකාආසන්න මුලි පුහුණුවක් සේලුනනිධාරට අපි ලබදෙන. ඒත්තක අපි කතාකරොත් ම දනම දැන අප පරට රාජ්‍ය සේවය පිළබඳවස රාජ සේවකෙන් පිළබඳව වි වූ අදහස්හ විධ වූ මත බොහෝ දෙනෙක් අතර තිබෙන ව සිතාකරම මේ පිළිබව ඇතටම රාජිනලධාරීන් පිළබඳ මතයක් පිළිබඳ කතා කරනකොට මමයිතැන්නේ අපි රාජිනිල්ධාර දැන් අර්මාමකිව්ූගේ මහජනතාවට රජෝ සම්බන්ධයන බොහ රාජිනිලධරීන් ෆිල්ලංකා සංවර්ධන පරිපාලන අයතන විද්‍යාර්ති. ඕුන් ම අරබ ඔබතුමට කිවෝවාගේම ඔවුන් අපි මූලි පුහුණුව ලබාදුන්නට පස්සේ එතනින් පස්සේ විවිධ වර්ගේ ධාරිත සංවර්ධනට සංසාහ පුහුණුවීම් කණ්ඩව අපි රාජන ධාර වනිස් ක්‍රියත්ම කරන උදාහරණයක් වශන් ගත්තුත් අපේ තියෙන දුරාවලිය අනුව අපි කෙනවා ඒ එ විවිධ මට්ටම් වලින් ඊළංඟ මටමට උසස්වීම සඳහා විධ සුසුකම්ම අනිවාරයෙන් සපුරාගත යුත්තුයි. සමර එවැ සරහන් ධාරිතා සංවර්ධන වැඩ සහන් වශයෙන් අපි හඳුන්න. ඒවගේ මීට අමතරෝ ඒ අනිවාරය විෂාන් අමතරව අනිවාර පාට මලාලවන්ට අන්තරව සමහරවෙලාවට මේ රාජිනි ධාරට පුලුවන් තන්ගේ කැමත්ත සහ ඒ ඒ මත්ත තමන් කැමැත්ත ආශාව තන් වෙනු ලාගෙනට වැඩියින් කැමති ේත්‍ර මොක්දදික තෝරලා ේත්‍රේ වලින් ්‍ර ලක සංව ධන පරි පල්ල හර. ඇනම බාගනීමට. එතකොට ඒවගේම මේකන් අපිට අපි මේ මටමෙන් හලට ගිහිල්ලා රාජ්‍ය පිරිපානන්නේ පිළිබඳ පශ්ාතුපාද ලබාද ආයතනයක් තයි ශ්‍ර ලංකා සංගෝධන් පරිපා තන කියන්න. එතකොට මේවිදිී බැලුවහාම. මේ අපි ආරම්බේ ඉහළම රාජිනිලධාරය දක්වා ඉතාමත්ම පුළල් දැනුම් පරසයක් සහ කුසලතා ආකල්පවර්ධනයක් සිද්ධකිරීමට දායක වන අතනෑ මේ විර බැලුහම ඔබාහපු ප්‍රශ්ටක සබන්ධ කරොත් රාජ්‍යනිලධාරෙන් සම්බන්ධයෙන් ආකල්පයක් සමාජෙතුළු තිබෙන වනම් ඒ තමරා හොදකාල් පැක්වන්න පුොල නරකාල්යක්ක් වන පුල. මේ ොියයකටත් මගේ කිය ම දක්කින විේට ශ්‍ර ලංකා සංගෝර්ධන පරිපාල ආයතන යම්මමාකාරයකට වගකීම ගන්න නේ මොකද හේතුව ස්ව ලංක සංගෝධන පරිපන්න අතින තමයි මේ නිලධාරීන්ගේ පහු. රම්භ කවස්ථාව සිට ඔවුන්ගේ මුළු ෘර්තිය ජීවිතය පුරාම මේ අදාල දැනුමසාහ කුසතා ලබා දෙන්න. තින් නමුත් අපි හොදර දන්නවා රාජ්‍ය සේවය කියන එක දැන් අපේ රට ලංකාවද තියනය මුුණදුන්න යම් කිසි ගැටලු කාරිතත්්‍යත් එක්කම අතරම අපිට ඉමත් සුබදා තත්වයක්ම අපට කියන්න බයකතම යතත්තේ රාජනල ධාරිනුත් විධාකාරයකට වේශනයන්ට සහ ඒවගේ අදදාසොල්ට ලක්වීම නිරන්ත්‍රයන සිද් වෙන. ඒක අපි පිළිගන්න ඕනේ අපි බලන්න ඕනේ කුමන අප ගොුණ හේතුන් මතද මේවැනි ආකාප හොදා කල් පපිළිමු දප සතුටෙන නමුත් යම්කි රාජි නිර්ධාරෙක් සම්බන්ධයෙන් සමාජයේ නරක එමනත්දන් රිනාත්ම කාකල්පයක් තියෙනවනම් ඒආකල් පොමුණවාද කියනක ඇතම අපි සැලකිලිමත් න්න ඕන ැති ශ්‍රීලකා සංවලධන පරිපාන අයතනය මගින්න්න පුහුණන්ුව උපදේශනය සහ පර්ශන සේවා සම්පාධනැතුරින් කාරක්ෂම සහ පරදායිර් රාජ සේවවක් බිහිකිරීමට සං්‍රධන කිරීමට වගේම රාජච ඉගෙනම් ක්‍රියාවදයේ විිෂ්ඨතම මධ්‍යස්ථානය බවට පත්වීම මේ ආයතනයේ ප්‍රධාන අරමනක් බවට පත්වෙනවා. ්‍රී ංකා සංවර්ධන පරිපාලන ආතනය හිවත් ස්ලිඩා යනු රාජ පරිපාලන හා කළමනා කරණ පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා. ශ්‍රී ලංකාවේ රාජ්‍යංශයේ ප්‍රමුඛතම පුහුණු ආයතනයයි. කළමනා කරන පුහුණ වලට අමතරව කළමනා කරන උපදේශන සේවා සැපයිීම හා පර්යේෂණ කළමනාකරනයට අදාළ සේවා සැපයිීම මෙන්ම? ආතනික කළමනා කරන ක්‍රමවේදයන් සමාලෝචනය හා වැඩදිවුණු කිරීමද මෙම ආයතනයේ කාර්ය භාරයට අයත්. මෙය පිහිටුවනු ලැබුවේ එක්දහස් නවසය අසුද දෙකේ අංක නවේදරණ පාර්මේන්තු පනතට යටත්වයි. රාජ්‍ය අංශයේ ඉගෙනුම් හා සංවර්තන ක්‍රියාවලියෙහි ආසියාාවේ විශිෂ්ඨතම මධ්‍යස්ථානය බවට පත්වීම මේ ආතනයේ ඉදිරි දැක්මයි. පුහුණුව දැනුම කුසලතා සහ, ආකල්ප තුළින් රාජ්‍යම ්‍රධහරින් සංවර්ධනය කිරීම, කළමනාකරණය හා රාජ්‍ය පරිපාලන ශ්‍රෂ්ට්‍රේ පුහුණු පාටමාලා සංවිධාන කිරීම. ඊට අදාළ සම්මාන සහතික සහ ඩිප්ලෝමා සහතික පත්්‍ර ප්‍රධානය කිරීම. රාජ්‍ය සේවයේ අධීක්ෂණ මට්ටමේ නිලදහරින් පූුණු කිරීම, රාජ්‍ය අහිතනවල ආයතනික කළමනාකරන ක්‍රමවේදයන් සමාලෝචනය හා වැඩදියුණු කිරීම සඳහා සහයවීම උපදේශනය පැවරීම හා, පර්යේෂණ කටයුතු ආදිය සිදු කිරීම, ආයතනයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුන්වාදිය හැකි. මෙම කාර්යයන් ඉඩු කිරීම සඳහා. කළමනාකරණය හා අදාළ විවිත ශ්‍රේෂ්්‍රවල විශේෂඥ කුසලතා සහ, පුහුණුව සහිත කණ්ඩායමක් ආයතනය සතුවීම විශේෂත්වයක්. එබැවින් පුහුණුව, මනා කරන උපදේශන හා පරීෂණ කටයිතු පිළිබඳ සුවිශේෂී රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා සංගර්ධන පරිපාලන ආයතනය හඳුන්වාදිය හැකියි. එහි පාලක සභාව යනු ආයතනයේ සීල්ලු ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන අංශයයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු තිදෙනෙකුගේ සහය ඇතිව. ස්ලිඩා ආයතනයේ විධායික අංශය සැකසීතිබෙනවා. පොහුණු පර්යේෂණ සහ, උපදේශන සවා පස්චාත් උපාධ අධ්‍යන ආතනික කටைතු සහ ශ්‍රේෂ්්‍ර පිළිබඳ ரிජ වගකීම දරන්නේ අத்திரேක අධ්‍යක්ෂ ஜெனரාால்වරුවිසිேன். තவது විஷய පිළිබඳ විශේෂඥයින් මධ්‍යස්ථාන වලට වෙන් කරතිබෙනවා මீட்டමතරව ෘத்திய නිபுුණතාවයන් සහ විෂයන් පිළිබඳ විශේෂඥන් ලෙස බාහිර සම්පද්ධල්කயின்න්ගේ සේවා வந்த ලබාගරෙනවා ශ්‍රී ලංකා සංවර්දින පරිපාලන අතනී හෙවත් ශ්‍රඩා අ. කතාා කරමෙන් සිටේ ශ්‍රිදක සංවර්ධන පරිපාල ඇතන පිළිබඳවති මේ පිළිබඳව කතාකරොත් හෙම දැන්න. අපේ රටේ රාජසේේ කාරයක්ක්ෂමතය වැඩිකිරීමට ස පාලදායතාවයි වැඩිකිරීමට මේ ස්ලීදා ආයතනයෙන් හඳුන්වාදී තිබන විශෂ පාටමමාලවන් පිළිබඳවත් අප ප කතා කරමේ වගේම තමයි විදේශ පුහුණු ආයතනත්තේ අතයක බදවෙලා විශේෂ වැලසටහන්කිහිපයක් ම සදු කරගෙන යනවා අප මේ පිබඳවත් කතාබා. ඇ පාටමමාල සම්බදධ කතකර තීටහලින්ි දැ අරබපු. විඩියෝ පටේ පෙතගේ රූපුරාමොල්ලි දෙක විදිහට ශ්‍ර ලංක සංගවධන පරිපාන්න අතනය කියන්නේ පහසකම් බලින් ඉතාමත් හළ මට්ම ති යිතනයක් කියැන රාජි මටම අපි මුළු රටක් වශයෙන් ගත්තත් මේ අධ්‍යාපන ආතනක් වශයෙන් මැලත පුහුණුව කිරීම ආතනයක් වශයෙන් ශ්‍රී ලංක සංවර්ධන පරිපාල ආහිතනය ලබා දෙන්නේ ඉහළම මට්ටමේ පහසුකම් එකන එක සමනාගාර පහසුකම් තාක්ෂණක පහසුකම් නේවාසික පහසුකම් මේ සියලු ආදී ඒවගේම මේ ශ්‍ර ලංක සංවධන පරිපාන්න पිහිට वाලती පරිसाරरे एक ඇතර මල්ලස से කर्මාවते තාමत्ම සුවදායි පරිසරයක් සහ නිස්්කලංක පරිසරයක මෙවැනි අධ්‍යාපන අතනයකට ඉතාමත්ම උචිත වූ පරිසරයක තමයි මේ ආතන පහිටවලතින්න ඉතින් ඒ සියලු කරුණුවලින්ම අ ඔබ කියපු ගුණත්මක භාවය හෙල නැවීමට රාජ මේ පුහුණු පාටමලා සහ මේ ලබා දෙන වැසරහන් වල ගුණත්ම භාවය හෙල් ැංගීමිට වශය සියලූම කැන් අවශ්‍යතා සම්පර්ණය ලතින තමයි කියන්න. ඔබ පාටමලා පිළිබඳ කතා කරන ගොට ඇතරමමම මුලිම කිව් වගේම අපි ඕන් පාට මලා කාරම්භුවන්නේ ඉන්ඩක්ෂම මූලි පුහල්මේ ඒ මූලි පුහුණුවගෙනට අපිතමත් වැදගත් බරක් ලබාදනමුගොද හේතුව ඉස්සල්ල මම කිව්වගේම ඒකේ රාජි නිලධාරිය රාජ්‍ය සේවට ඇතුළවෙන් අයකු රාජි නිලධාරෙක් බවට පත් කරන්න ඒ පුහුණුවෙන්. නමුත් ඉතිනින් අපි දැන් අත්තරම අපි දැන්ගේ පුහුණු පාටබලාල අපි දැනට දැනට අවශය දැනු පිළිබඳව අපි වි තන්නතුරු අපි දන්න ම තනතුරවලද මේ නිලධරන් සේවය කරන්න වන්න ඔට මුුණ දෙන සිදව ියෝගනවාද ඒගේ ඔන් අවශසේත. ක්ෂ ැනු මොකදගනක පදනම් කරගෙන තමයි අපි ඔන්ට මුූි දනුම ලබාදන ඒගේම විනය සහ ඒඒ කාරුණුත් ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවවිදයට අපි සලකනෝ ඊළංඟ පේෝටගේයටට පස්සේ මම හිතන්න විශ විශේෂ දෙකන තමන්ගේ දැනුම සම්බන්ධයෙන් විශේසිත වූ අවශ්‍ය තාතියන වන ඒ සළල අවශ්‍ය තාව අපි සපුරුණන උදාධාරණකට වි අපි තාක්ෂණ සම්බන්ය ඳ පරි පරිගනක ශක්තරථාවේ ඉංගලි භසාාව එකොට අනිත් භාෂාවන් දෙමල භාෂාව ඒවා කමරලාක සිංහල භෂාව කද ්‍රවිඩ භෂාව කතා ක නිල දරන්නට සිංහ භෂාව ද සබන්ධ කරන කමින් ඉංග්‍රි භාාව ඒ වගේම ඩිප්ලෝම පටමලාාවවන් උදාාරනය පිකිරීම අපිදන්නවා විශේෂ අපි ප්‍රොපයියම්මටම මිලදීගනම් කියන මේ ක්‍රියාවලිය පරිා රජේසය ඉතාමත්ම සකීන ක්‍රියාවලයක් මේ මේ පි බඳ දැනුම් ඒගේ නීතිය පිළිබඳ දැනුම ඒවගේ අපිකත්තොත් වීනය ක්‍රියාමාර්ග මේ වගේ පරිපාල මේ ක්‍රියාමාර්ග පිළබඳ දැනු මේ කාරයට ඒවගේ නායිකත්ය විශේෂයම නායයිකත්ත පුහුණුව ඒවගේම මේ සන්නවේදනය ආකාර පාටමල දමටම පටමලාතියෙනවා එකන්න හතික ප්‍ර පාටමලා ඩිපලුම පටමලා ප්‍රධාන වශයෙන්ම මේ විෂන්ම ආවරණය ෙවින් අවසාන වශයෙන් පශා තුපාදයක් දක්වා එකන අපි අපිට විශුද්‍යාලයක්ක් වගේම උපාධ ප්‍රධනය කිරීමට බලය තිබන අයතනයක්. එතකොට පශ්චා තුපාදීම ැන් මස් ලවලි න ඒ ස්ට ඉන් පබලික් ඩ ටේන් න උපාදය පශ්ා තුපාදයක් වශයෙන් අප පිරිනමන හළ ටම රජ න යක් වශය නිසා මේක ජ ස . සවිහටකින්ක ආවරර්ණය වෙන සේලුම් විෂයන් අපි අපේ අතිලෙ තුළ ආවරණය කරන. ොද එත්තකම අපි කතාකරුත් හෙම ැන් ලෝකයේ හැම ශේත්‍රයකටන් පහම නවතාක්ෂණයකෙන්ද සබද කරන න ්‍රලංකාවත් සංලධතරටක්වෙඩහිට දිරියනමේ ගැනතුළ නවතාක්ෂණය භාවිතා කරමින් කොහොමද මේ ආයතනය කට ටසිදුවන්නේ. ඔ ඇතම තාමතුොද ප්‍රශ්නය මොද අපි ඇතරම අප අපේ ලංකාව අපි දැන් අප පහුගිය කාලේ පිල්බඳ සිදවිදම අපි කතා කරන්න නමුත් අපි මමහිතන අපි අපි වගේ ආයතනෑ අපි ඇතරම මූලි කරමුණ අපි ඔොමුරන්න ඕොනේ ඉදිරිය පිළිබඳව. ද එත ගොට අපි දැන් නිල්ධාරනො කටයවුදු කරනුවගේම ඉදිිය පිළිබඳ අප සැසුම් කරන්නන ප්‍රධන වශයෙන්ම අද වර්තමානය දැන් අපි රජයේ අපක්ෂාව තියන්නේ දිලක්කේවලා තියන්නේ දෙදා සතලස් අට කියනවර්ෂය වෙන කොට ලංකාව සංවර්ධතරක් බවරට පත් කරනගෙනනි ලක්කේ මේක දකිනකොට මේ කහෙනකොට ඕනම ප්‍රසාමාන්‍ය පපුදු ජන්තාවටිහිතෙනවා මේකිතා දීර්ග කාලයකට යහපත්ත ගන්න ඉලක්යක් කියලා. නමුත් රාජ්‍ය සේවකය සහ රාජ්‍ය ආයතනවයෙන් විශේෂයෙන් ශ්‍ර ලංකාක සංවර්ධන පරිපාලල ඒතන වශෙන් සලකනකොට, මේක ඉතාමත් අපිට ඉතාමත් ළඟ ඉලක්க்கයක්. එකට හේතු මම කියන්නං දැන් තාමන්්‍යෙන් රජ නිලධාරයෙක්ේ විදදාමටමේ ධික්ෂ මටමේ රජ නිලධරක්ේයටට බැදහම සාමන්‍යයෙන් ඔවුන් අවුරදු විසිපහක් හෝති අවංවශෙන් විසිපාක් සහ අවුරදු තිියයක්ක් මේ කියෙන පාල පරසේතුළ රජ සේ එදනවා විද්ධමටමේ තනතුරු වල ආරම්භගම අවස්ථාවයි පටන් නාර්ගෙන ඉහළලම මත්‍යශලයකමරයා දක් මේ නිලධාරින් සේවය කරනවා. එතකොට දැන් අද දිනේදී අපි කෙනෙක් බඳවාගත්තො තරාජි සේවට ඒ නිලධාරයා තමයි තව අවුරදු විසිිප හ එ ඉන් මේ රට් රටේ රාජ්‍ය සේවේ අදාල වක්ීම් දරන පුද්ධල බර පත්වේට එක නිසා මේ අපි මේ රට ශ්‍රී ලංකාව සංවර්ධය රටක් ට පත්කරන මේ ක්‍රියාවල ගැෙන කතාකරනගොට අනිවාරෙන් මේ රජ්‍ය නිලධාරීන් අද අපිගන්න රාජ්‍ය නිලධාරයටට ඒ අශ්‍ය අුරුදු විශපාහට පස්සේ හෝ මේ කාලා පාසේ තම අවුරුද්ධයක් වන්න පුළුවන් වික් වන්න පුළලුව ඒ ආකාරයට මේ කාල පරාසයට අවශ්‍යය වෙන තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ තාක්ෂණය ආකාල්ප ඕන මේ තමාජයේ වෙනස් ඇතිවෙන්න පුළුවන් වෙනස්කම් එකන්නේ විශේෂෙන් රාජ්‍ය ස ඉතාම ගික තත්යක් තියන ඒ අපි අවුදු දායක කලින්ති පරාජසේ වනේ අදතිීන් ඒ වගේ මතම ත අවුද්ධ පස්සෙතින් මේ රාජසේ වෙන මේ එතු රාජ්‍ය සේවයෙන් ජනතාවගේ අපේක්ෂාවන් මොනවාද මේ සියලුම් කරුණු පිළිබඳව ඇතම අවධානය යමුකරමින් තමයි අපි සැලසම් කරයුතුවන්නේ අප එතනති විශේෂයෙන්ම තාක්ෂණය වෙනස්වීම බාපු ප්‍රශ්නය තාක්ෂණය වෙනස්වීම තාක්ෂණය කොහොමද භාවිතා කරන්නක එක පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත්තුවෙන්වන්න. මොද අද අප මහජනතාව එහමට අප පොද් අපේ ජනතාව ගත්තොත් ඒ පරම් පරාව ඊළඟ එන පරම්පරාවල් තාක්ෂණික වශයෙන් ඉතාමත් ඉදිරිියෙන් ඉන්න ඔවන්ට පිබඳ තිය දැනු ක්ෂය පිළිබඳතින උන්ට භාවිත ඒතම තිහලයි. එතකොට අපි රාජනල්ධාරන් වශයෙන්ේ තාක්ෂණ භාවිතාරීමට ැලිෙන වනම්. අනිවාරයෙන්ම එතනද යම්කිසි ආකාරකට පරතයක් අනිවර්ය ඇතිවයෙනවා. එතනද විශේෂෙන්ම තාක්ෂණයට බිය නොවීම තමයි පලවනිම රාජනනිල්ලධාරන වශය තියන පලවමකාරය තමයි තාක්ෂණයට විය නොවීම. එතකට ඒක ඇතරම තාක්ෂණය අපිට ශිල්පිය දැනුම ලබාදවා කියෙන එතරම දැපස්සුදයක් නේ මොකද හේතුව ඒ ශිල්පියය දැනුම ගන්න පුළුවන් ඉහල කුසලතා एक ददि ට හ ල ම राज्य න්න नමු ගट का. අප තාक्ष ච्चර दुකට राජ्य सेरी සඳහා योध ගनवाद के එක. ති A आ තාक्षණ इතාම नක වෙනස් වෙනවා. एक නිසා අප A පස අප තින न ම ्याළුත් करනවා ති අප ल बंद දी අවධने ला තු कर. එත්තක දැන් ව සදහන් කර දැන්නනව තාක්ෂණය වගේ දනම කුස්සරතාමේ හැම දෙයක්ම රාජ සේවකින් වෙනුවෙන් ලබාදනම කාරක්ෂමතාව වැඩි කරන්න එත්තක අපි කතා කරම මේ ආකාල්ප මේ වනසක් අඇති කරන්න මොනවාගේ කටියුතු මේ අයතන ඔසදුක කරන්න කියලලා ඇත්තරම දැ කාල්ප වනිසක් කියනකට කලින් ප්‍රශ්ට අපි සබඳධ කගන්න පුුව මොද හේතු අපි මම එහෙම කියන්නේ දැන් උදාහරණයට ගත්තතුොත් අපි අපි සේවා සපයන් අපේ සේවා ලබාගන්න අපේ පි පරිපුගයක හම හජනතාව. තමයි අප රජ සේවේ සේව ලබාගන්න. මේ රජසිව සේවා ලබාගන්න පුද්ගලයන් විශේෂයෙන් පෞදගිල ගස නත් සේවා ලාගන්න. එතකොට ඒ පුද්ගලයන්න්නේ සේව ලබාගැනීමේදී ඒ ප්‍රේව ලබාගන්න පුද්ගලයට අදාලවන්නේ නෑහ මම සේවාාව ලබාගන්නේ රජ්‍ය නිධාරයගද ම පෞදදිලි වසි නිධරෙක්ද කියලා. ොකද එක එක මට්ට මේ කාරයක්ෂම වූ සේවාවක්තම හැමෝම අපක් කර. එතකොට මහිතන්න එතනද ආකල්පම වශයෙන් පැහදිලි වශයෙන්ම මෙන්න මේ අපි තේරු ගත යුතු වෙනවා රාජය අන්සේ ඉදිරියට අපි දිරි අවුරුදු දහාය කතා කරනවාන මම හිතන්නන්නේ දැන් අප දැනට තියන රජාන්ස පිබන්තිය විශේෂමක් අපිතමයි දැ අප අපි රාජාන්ය පැවතගෙන් අප ්‍රිතානය ක්‍රම ක්‍රමයකින් එකහ ්‍රිතාන්නේය අ්‍ර පැවැතිලා ඒක්‍රමේ තමයි ඇත්තටම අපේ දරා වල රජ සියල්ල තිය නමු දැ අවුදදු න ප වු වි් කට කල ගෙන කතාකරුත් අත්ම රජශය පිඳ මජනතාව යම්කිසිආකාරයකට අර ගෞරය සම්පන්න ඒ ආකල්යකින් තමයි කටයුතු කරයක අපි සහරලාකට අපේ නිලධාරීන්ට ඉතාම ගරුසරු ඇතුව ඒ විදිහර තමයි යම්කිසිආකාරකට වෙනම වෙනම මාන්සි කාල්යක් මහජනතවතල් තිබුණ රාජසිය සම්බන්ධ. ිතාාන්නේ ක්‍රමෙන් පැවතනෙන නමුත් ටිකින් ටික ආල් පැතිවල දැන් ඇතම රාජශසය පිතින ගෞරව ෝ ආදරයහෝ කැමැත්ත සම්පූර්ණය රදාා පවතින්නේ මේ අපි දෙන සේවාව මත වෙන කිසිදු කරුණක් මත නෙමේ ඒ නිසා මේ අආදක්ෂාතමින් අප කතාබහත්තරම දැන් වෙලාව දැනගෙන නැවතත් හමම. మనవదర్ హోనిర్వచనే අපි කතබා කරමින් සිට මේ ආකාපම වනක්ඇතතිකර වැවෙන් අතන දුකරෙන වැටකටුතු පිබඳව හ ම ම කියවවාගේ මංකේ ඇ රජසේ ඇතුවේතු අපි කාල්ප විධමානයෙන් කතා කරන්න පුළුවන් නමුත් ඇතම අපි ප්‍රානශයෙන් අදන මු කල යුතු කාල්පය පිබඳම ම කතාකරය කියන්නේ අපි මෙතැනදී රාජ්‍ය සේව කියයනක ඊළඟ වසරකා ඉදිරිකාල තුළද කුමට තත්තකර ගමන් කනවාද. එතනදි රාජිනලධාරයාගේ කාර්යභාරය කුමක්ද එකන එකන කාරණය පිළිබඳව සහ මොන ආකාරයේ සේවාක්ද රාජසේවාෙන් ලැ. ජනත ලා පොත්තුවෙන් ඒක කොහොමද පිතාක්ෂණ මුස්කරගන්නේ සහ ජනතාවට ඒ බලාපොත්වෙන කාරක්ෂම සේවා අපි ලබා දෙන්නේ කොහොමද කියන කාරණය තමයි මහි තන කල්පවශය අප ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ඒ ආකල්ප සංවර්ධනය සඳහා විදධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන් දැනුම සංවර්ධනය කරන අතර මමතැන් ඒ අවධානය අපි අනිවාර්යෙන්ම ඉදිරිට යොම් කරන. ඔ එත්තකම අපි කතා කරම දැන් වැනි වූ කර්තායක් සදු කරන්න කොට අියෝග විශාල ප්‍රමාණයකට මුහුණ දෙන දුවන ඇතින්. ඒවාගේ මුහුණ දැන දුවන අභියෝග සමය අභියෝග ජයකන්නමනවගේ දේවද මේ අතන ප්‍රධාන වශයෙන් ඇැතරම් අපක එක්තර අතකින් වාසනාවන්තා අහිතනත් මොකද අපි අපිට අවශ්‍යය බොහෝ බෞතික පහසුකම පාතනතුළ තිය. එතකොටඒ සේවා ලබාගන්නට අපි බෞතික පසුම් බොහදුටලබාදන්න පුුවන් නමුත් අපිතනවා දැනුම පත්තෙන් ගත්තහම අපි නිරන්තරෙන්ම ඕනම අධ්‍යාපනායතනයක් ඒ දැනුම සම්බන්ධය අපි නිරන්තරෙන්ම අපි අල්ලුත්වෙන්න ඕනේ තුරඒක එක්තරාකට අපි අියෝගයක් කියිලාිට කියන්න පුළුවන්මොදේ ඕන අ්‍යපායිතයට අභියෝගයක් මොකද නිරන්තරය අලුත් දැනුම ඒ සම්පත්්දායකයන් ආදිය ලබාගැනීම තමයි අපේ තිනක අභියෝගයක් වන්නේ අනිත් අනිත් අභියෝගය තමයි අප දිදන්න රාජ නිලදරය කිය ඉතාමත් කාය කණ්ඩායමක් ඔවුන් මේ වැඩ ස්‍රහර වෙලාවට අපි මොන ොනවිදිකට මෙම කතා කරත් සමහර වෙලාවකට ඒ කාරය බහුලත්තේ මතම ඔවුන්ට සමහරවෙලාවකට මේ මෙවැනි ආරයන් සද විශේෂයෙන් අධ්‍යාපන කාරයන් මෙවැනි දැනු හමාරු කරගැනින් දැන්ුවාධන කරින් කාරයනලට සමහරලාවකට ලබාදෙන ප්‍රමුකත්ය සමහරලාගකට ඒදිී අපි බලාපොරතිවන මට මෙම පවත්තා ගනීමට නොහැකි වෙනවා ඒක එක් තරාකාරයක තවත් අපිය අජයගත යුතු අභියෝග ඒවගේ අපේ යිලක්කකත කණ්ඩායම හැකිතාක් දුරට මෙම වැඩසරන් සඳා සම්බන්ධ ක ගැනීල. මහරලාට අනිවා වැට න ේ දිරි ප ල ර තු ද ව තින ේල දවල් පලිබද දල් නිදින් ක්ඩම සහභාගිකර ගැනීම. අපි දක්කින එක්තරකාරක් ේ ක ියෝගයක් නෙේ පි තියෙන. එක්තරාකාර රිලක්කයක්කේ. ති මේයා කර නමුත් අපි ප්‍රධානශයෙන් ර එච ලබතුම හෝ ප්‍රශ්නයක් අපි ජාතියන්තර ආයතන සමඟ අපි හම්බදධන්න හොමද දෙක ඇතම අපි ප්‍රධාන වශයෙන්ම අපි යොදාගන්න ජතියන්ත ආයත කීපයක් තිේන අපේ බෙන්ච් පාක කමනත්තම් උදහරණ එකට ඉලක ගත කිරීමට විශසම ඉන්දියාව පවතින සිවිල් සවිස්කො නටන් සිවිල් සේවා විද්‍යාල මේ වගේ ආතන ඒ වගේ අපි නිරන්තරම රජය අපිට එවැනි ආයතනත් සබඟ සබන්ධවීමට වශය සහෝගේ ලාබදනවා . මහිතන්න අපිට හෙම පරිජුවම කියන්න විාල ප්‍රමාणය අभියගයක් ැතිවුණත් ඇතිවන තත්්‍ය्यන්මත විධ ගයටට ල කා ත සමරලාට වයෙන පුළුවන් හොඳ තින්න අදදවසේ දී අපිය කතාාකරේ විශේෂෙන්ම අප पේරට රාජ පරිපාලනය පිළිබඳවසාම රාජ්‍ය අංශය පරි පාලින් කොම ද ඔවන්ගේ ැනම කුසරතා වර්ධය කරගන්නන්නේ කියන කාරණාවතම අපි කතාාකර විශෂෙන්ම රාජ්‍යසේවේ සංවර්ධනය කිරීම කාරක්ෂමතාවයි වැඩකිරීම පලදාහිතාවේ වැඩකිරීම වෙනඩුවෙන් ශවිශෂී මෙහයක් ටු කන අතනක්වන ශ්‍ර ලංකා සංවර්ධන පරිපා ආයතනය පිළිබඳවයි. අපි අද කතාබහ කර තින් මේ ගන කතා කරන්න අද අපේ වැඩ සහනට සබධ වන ශ්‍රලංකා සංවධ පරිපා ආයතනයේ අධ්‍යක්ෂජනරල් නාලක කළවල මහත් ති ොහමත් ස්තුති ඔබතුමට අද ද පිත්තක සන්ද . Languages? <replace> <shutised> <Sills> ත් දවසක ලාප රොත්තු ඇතු ට සමු නවා යි වා. දෙනගම අප රටේ කලා ශේත්‍රය පිළබඳව ඔබට ොරොතුර දිරිපත් කන්න අප සදන වෙන තවත් එවැෙන වූ බොම අපර කලා කටයුතු දෙකක් පිළිබඳව ඔබෝ ධනවත් කරන්නට අපි ඔබට මතක් කරන සූදානම් වෙන්න බොහම අපර වෙේදිකානාටයක් පිළිබඳවයි දරේද තිරිගකවීමට දේමත ඇන්ටික් කඩයක මරණයක් කිය වෙදිිකානාටේ ගෙන යක් ඔබට මුලින්න්න මතක් කරන්නේ මේ අශෝක හඳගමගේ ්‍රංග කාඩක් ගල්ග හැනු හිත්වල පිපන්න මල් කිය තමයි මේ ඇන්ටි කඩයක මරණයක් කියන පොහම අපපුර වෙදිකානාට්‍යේ තිිරගතවීම දීමමතවතිෙන්ෙන සම්මිලේනගේ පසන් බ්‍රණවේර නිපනිශාරදා ස්ටෆාන් තිඩිමාන්න ඇතුළු ඔබ ආදරයකන්න රංගණ ශිල්පය ශිපනියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායකවීමට නේමිතව තිබෙනවා. අගෝස්මාසේ පස් වනදා සල්ස තුනයිතිහෙට සහව සහය හතලස් පහට එල්ෆින්ංසන් රංගහලේදී ඔබට අස්ථතාවක්ති වෙනවා මේ සඳහා සභාගී වන්න තින අරධනා කනම ඔබටත් ඕම සුදර සන්ධ්‍යාවක් ගත කරන්නට ඇන්ටික්හඩයක මරණයක් මේ අපූරු වේදිකානාට්‍ය ඇත්ත එක්ක සම්බන්ධ වෙන ලෙස. එත්තකම තවත්වට මතක් කරන්නට ඕන තවත්බොහොම අපූරු ඒවගේ තමයි හාසජනක විනෝධාත්මක වේදිකානාට්‍යයක් ගැනහිමීලක මතක් කිරීමසිදු කරන්නේ දරු කටනායකතු වෙන කියන වේදිකානාට්‍යි පිළිබඳ ලින දේශපාල ප්‍රහසනයක්මය. ඔද වික්‍රමරත්ඥයන්ගෙන් ජාතකවේදිකාවට ගෙන යන ගරු කටනායකතුමනි මෙහි සංගීතය රලි වික්්‍රමරත්නගේ අගෝස් සුමාසේ හය වනිද. වස තුනායිතිහට සහ සවස හයි හතලස් පහට, එල්ෆින්ස්ටන් ්‍රගහලේදී ඔබට අවස්ථාවතිබෙනවා, මේ අපූරු හාසජනක විනෝධාත්මක වේදිකානාට ඇත්තක සම්බන්ධ වෙලා ඔබේ විවේකී වේලාව රසවත් කරගානට අගස්සවාන්සි හයවෙද සවස තුනායිති හට සහ සවස හයි හතලිස් පහට. ඒගේ ඔබගේ නගගේ හ ප්‍රදේශ න හ ට ත් ද න ොබට ලන් ත්ස පන්ගේ හ පි ද පට දැව රන්න ත ර ේ වත්ස පන්ගේ බිදුවයි හතයි හැයි බිදුවයි හතරයි අටයි දාසයයි දහට මනැවත මතක් කරන්නම් බිඳදුවයි හතයි හැයි ිඳදුවයි හතරයි අහයි දාසයයි දහට තර ර ද ව ති ඔබ ල ගගේයහ ප්‍රදේශය සබන් සං ධනය ව ඕනෑ කටුත් පිළිමඳ දැන්වත් කරන්නේ වත්ස පන්ගේ හ ොට පිට පුලුවන් පළිබඳව අටම ැනුවත් කර අපේ අ ක් සහ ො එකම අදට අලුදදිනක් වැඩ සටහනාවසන් කර සමගෙන යන්නයි අප සදනම් වෙන්නේ ප්‍රර්थන කන්නනවා ඔවට සවදාරසක් ආවා.